ඊළඟ අවුරුද්දේ මුලට එන සේල්ස් එනවා 4180ක්. කියන්නේ කල්පතු සමාගමෙන් අපි දැන් තව ගෙවන්න තියෙනවා 4180ක්. අපි දැන් ඒක දෙකට කඩන්න ඕනේ. එහෙනම් දැන් 4180 අපිට දෙකට වෙන් කරන්න පුළුවන්. බලන්න ජංගම වර්ගකීම් සහ ජංගම නොවන වර්ගකීම් අතර දාන කල්පතු නාහිමියන් කොටස වෙන් කරගන්නේ කොහොමද? ජංගම වර්ගකීම් කියන්නේ මොකක්ද? තවත් අවුරුද්දක් තුල ගෙවන්න ඕන දේවල්. එහෙනම් හරි දේසි මෙතන කරන්නේ පැහැදිලිව මතක තියාගන්න. වාරිකේ සමානයි නිරූපිත අවුරුදු 5 තුරද නේද? ඒක අවුරුද්දේ 1300 ගාන ගෙවන්න ඕනේ. එහෙනම් ජංගම වර්ගකීම් අතර දාන්න 1300යි ඊළඟ අවුරුද්දේ වාරිකේ හරි ලේසි ඊළඟ අවුරුද්දේ පොලිය කොටස අඩු කරන්න. දැන් මෙතන කියලා තියෙනවා දෙවෙනි වර්ෂයේ සඳහා පොලිය 418යි කියලා. එහෙනම් ඊළඟ අවුරුද්දේ වාරිකේ 1320යි ඒකෙන් 418ක් අයින් කරන්න. එහෙනම් ජංගම වර්ගකීම් අතර පෙන්නන්න ඕන කල්පතුන් අහිමියන්ගේ ප්‍රමාණය කොච්චරද? 902යි. එහෙනම් ඊළඟ කොටස ජංගම නොවන වර්ගකීම් කොහොමද කරන්නේ? මේ සම්පූර්ණ කොටස ඉගෙන ගන්නවා. දැන් ජංගම නොවන වර්ගකීම් කියන්නේ මුළු වර්ගකීමෙන් ජංගම කොටස අයින් කරා. එහෙනම් මුළු වර්ගකීම 4180යි ජංගම කොටස බොහේවා 902යි. මේකෙන් 902 අඩු කරාම 3278යි. එහෙනම් ජංගම නොවන වර්ගකීම් අතර දෙපෙන්නන්න කල්පතුන් අහිමියෝ කියලා 3278. ඔන්න ඔබ එහෙනම් මේ ගනුදෙනුව අපි කතා කරලා ඉවරයි. කොහොමද සටහන් කරන්න කියලා. ඊට පස්සේ දෙක නම් හරි ලේසියි බලන්න. වාර්ෂික තුල 5000ක සාමාන්‍ය කොටස නිකුත් කරලා මේ මුදල සම්පූර්ණයෙන්ම විකුණුම් ගිණුම සටහන් කරලා ඔන්න බලන්න. අපි 5000ක සාමාන්‍ය කොටස නිකුත් කරලා ගොනු පුතේ මුදලුත් ලැබිලා. ඒක මොකද ගන්න තියෙන අපි මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බැලකල. ඒ කියන්නේ සාමාන්‍ය ව්‍යාපාරික ගනුදෙනුවක මේ ආදායමක ඉදිරි සටහන් කරනවා. එහෙනම් මොකද ගන්න හරි ලේසියි නේද බලන්න. විකුණුම් ගිණුමට බැලකල තියෙන 5000 අයින් කරනවා නම් විකුණුම් ගිණුම හර කරන්න 5000යි ඊළඟ ප්‍රකාශන ප්‍රාන්තණයට බැර කරන්න 5000යි. එහෙනම් හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයේ සාමාන්‍ය කොටස් තීරුවට එකතු කරන්න සාමාන්‍ය කොටස් නිකුතුව කියලා 5000ක් මතක තියාගන්න. ඊට පස්සේ විකුණුම් වලින් අඩු කරන්න ඕනේ නේද? විකුණුම් දැන්න දාලා තියෙනවා 43000ක් කියලා. මට මතක විදිහට බලන්න හරිද කියලා. ඔව් විකුණුම් තියෙනවා 43000ක්. එහෙනම් ඔබ ආදායම් ප්‍රකාශ නිම්ම දාන විකුණුම් වලින් 43000ෙන් 5000ක් අඩු කරලා විකුණුම් වෙන්නේ කීයද? 38000යි. ඔන්නේ නම් ඒ ගැන පිළිවෙල අපි අන්තිමේකට එනවා 10% වාර්ෂික පොලින්ද බැංකු ණයක් ලබාගෙන තියෙනවා මේ අවුරුද්දේ මාස 3කට කලින් ඒ කියන්නේ 2017 1/1 මෙම ණය මුදල පියවීම ආරම්භ කරන්නේ වාර්ෂ දෙකකට පසුව. අපි දැන්ම ණය මුදල ගෙවන්නේ නැහැ. හැබැයි මේ පොලිය මේ ණය සඳහා පොලිය අවුරුද්ද ආරම්භිනම ගෙවන්න ඕනේ. මාස 2කට පොලිය පමණක් ගෙවලා තියෙනවා. දැන් මේ අපි අවුරුද්ද මේ අදාළ අවුරුද්දේ මාස 3ක් ඒ කියන්නේ අවුරුද්ද ඉවර වෙන මාස 3කට කලින් අපි ලෝන් එක අරන් දෙන්නේ නේද? කීයද ලෝන් එක? බැංකු ණය 12,10යි. යටින් කියලා තියෙනවා බලන්න. ඊට පොඩ්ඩක් උඩින් බැංකු ණය සඳහා ගෙවූ පොලිය 200යි. මාස 2ක් සඳහා ගෙවලා තියෙනවා කියලා කිව්වනේ. එහෙනම් කොච්චරද? මාසෙකට කීයද? 200 බෙදන්න දෙකෙන් මාසෙට 100යි. එහෙනම් මේ අවුරුද්දේ මාස 3කට අපි පොලිය සකස් කරන්න ඕනේයි 2017 1/1 ගත්ත හින්දා. අවුරුදු ඉවර වෙන 2017 3යි 31නේ. එහෙනම් මාස 3කට පොලිය වෙන්නේ කීයද? 300යි. මාසිකල 100යි 3 වැඩි කරන්න 300යි වෙනත් විදිහකින් ගන්න දෙනවා අපි මේකෙන් මේක ගන්න එක බලන්නත් පුළුවන් කොහොමද මේ බලන්න ලාභ ලාභ ගිරුවේ නම් මූල්‍ය වියදම් වලට යන්න ඕනේ ණය පොලිය කියලා මාස 3ක පොලිය කොහොමද ගන්න එක කරන්නේ 12000 10යි 12න් 3යි කීයද 300යි එහෙනම් මූල්‍ය වියදම් වලට දුවේ පුතේ දාගන්න බැංකු ණය පොලිය කියලා මූල්‍ය වියදම් වලට 300යි ඊට පස්සේ බලන්න ගෙවිය යුතු ණය පොලිය ශේෂ පත්‍රෙට කීයක් යනවද? මූලධන ප්‍රකාශයට කීයක් යනවද? මෙතන කියලා තියනවා 200ක් ගෙවුවා කියලා. අපි මෙතන දාලා තියනවා නේද? ශේෂ පිරික්සමේ බැංකු ණය සඳහා ගෙවූ පොලිය 200යි. එහෙනම් 300ක් අදාළ පොලිය ගෙවල 200යි. එහෙනම් ගෙවිය යුතු ණය පොලිය කියලා දාගන්න අර උපචිත වියදම් වල නේද ගෙවිය යුතු වියදම් සටහන ඇතුලේ 100ක් කියලා. එතන මේකත් ඒකට එකතු කරලා තමයි එකපාර පෙන්නන්න ඕනේ. ඔන්න එහෙනම් සියලු යලා බෙලි කියන්නේ අපි අතරේක තොරතුරු සාකච්ඡා කළ ඉවරයි. මම මෙතනදී යම්කිසි තවත් ඡෝටි දෙයක් කියලා මේ කතන්දරේ අපි අදට දැන්ට මේ ගානක් බල කතා කරපු දේ මම අවසන් කරන්නම්. ඒතර මෙතන විකුණුම් පිළිවෙලට කලින් ඡෝටි දෙයක් තියෙනවා. මම මේ ගාන තෝරගන්න තවත් වැදගත් වූ හේතුවක්. දැන් මෙතන විකුණුම් පිළිවෙල නම් ඔබ දන්නවා ආරම්භක තොගේ දාගන්න ශේෂ පිරික්සමේ තියෙනවා. ආරම්භක තොගේ කොච්චරද? 2016 එක දිනට භාණ්ඩ තොගේ 3000යි. ඔය බලන්න තුගේ කිව්වම ඔකටුනේ සියල්ල ඇති. හරි. එහෙනම් 3000 දාගන්න. බලන්න මේ ගන්න තව විශේෂ දෙයක් තියෙනවා.
නිෂ්පාදන පිරිවැයෙන් ඕනේ කොච්චරද? 12000ක්. ඊට පස්සේ 12000ක් එන්න ඕනේ නිෂ්පාදන පිරිවැය විදිහට. ඊට පස්සේ එකට එකතු කරන්න ඕනේ ගැලුම් 6000යි මුළු එකතු 21000යි. අවසන් තොගේ අපි දැම්මා කලින් 2300යි. එහෙනම් බලන්න ඔබේ ආදායම් ප්‍රකාශ වෙන්න ඕනේ විකුරු පිරිවැය කියලා දුවේ 18700ක්. ඔන්න එහෙනම් ඒ වෙනකන් කොටස හරි. දැන් සියල්ල ඔබට පැහැදිලි කරන්න ඕන අවශ්‍ය ටික මට කරලා ඉවරයිද නැද? හැබැයි එකක් ඇරෙන්න. මම මේ ගාන තෝරගන්න තවත් විශේෂිත දෙයක්. මෙවර විභාගයේදී ඔබට වැට් ගැලපුමක් දුන්නොත්, වැට් සම්බන්ධව ෂූටි දෙයක් දුන්නොත් ඔබ කොහොමද කරගන්නේ? ඔන්න ඒක තමයි දැන් අද මේ අන්තිම මොහොතේ මම ඔබට කියලා දෙන්න ලෑස්ති වෙන්නේ. බලන්න දුවපු දේ ශේෂ පිරික්සුමේ තියෙනවා. අපිට අතරේක තොරතුරක් විදිහට දීලා තිබුණ නැහැ කිසි දෙයක්. හැබැයි ශේෂ පිරික්සුමේ තියෙනවා බලන්න. ගැනුම් හා වියදම් මත ගෙවූ එකතු කළ අගය මත බද්ද. ඒ කියන්නේ මොකද? value added tax on payments. කීයද? 2300යි. ඊළඟට යටින් ආපහු කියනවා බලන්න විකුණුම් මත එකතු කළ වැය 2800යි. පැහැදිලිව කිව්වොත් මෙන්න මෙච්චරයි ලොකු විදියනේ. දැන් බලන්න අපි ඔබ දන්නවා දැනට අපි මේ කතා කරන මොහොතේ ඉඳලා ලංකාවේ නේද අපි සාමාන්‍යයෙන් ගොඩක් දේවල් වලට පාවිච්චි කරන වැට් රේට් එක තමයි වැට් අනුපාතය තමයි 108. කලින් 111ට තිබ්බා දැන් ඒක 100 මුලින්ම තිබ්බේ 115ට ඊට පස්සේ 11 කරා දැන් 8 කරා. හරිද? එතකොට දැන් මේ මේ ගාන ප්‍රතිශතයේ වැඩක් නැහැ මම ඒක ඔබේ නිකන් දැන ගැනීමට කිව්වේ. දැන් විකුණුම් මත ඔබ හිතන්න අපි වැට් එක අපි ඉන්වොයිස් එකක් යවනවානේ නේද? ඒ කියන්නේ අපි බාණ්ඩ විකුණනවා. දැන් මේ දිලාර පොදු සමාගම එයාලගේ ඉන්වොයිස් වල නේද? එයාලගේ ඉන්වොයිස් වල දාලා තියෙන වැට් ප්‍රමාණය, ඒගොල්ලන්ගේ විකුණුම් ආදායම් මත ඒගොල්ල වැට් රැස් කරගෙන තියෙනවා එයාලගේ කස්ටමර්ස් ළඟින්. ඒ කියන්නේ එයාලගේ ගනුදෙනු කරුවන්ගෙන් වැට් එකතු කරන් තියෙනවා විකුණුම් ආදායමත් එක්ක ඒගොල්ල වැට් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා 2800ක. ඒක ලැබෙන්න කොහොමද ඔය පුතේ? සරලවයි, හරි සරලයි නේ. කොහොමද? දැන් ඔබ හිතන්න අපි හිතමු රුපියල් 100ක් 100ක භාණ්ඩයක් විකුණනවා. ඒකේ අදාළ වෙන වැට් ප්‍රමාණය අපි හිතමු 108ක් කියලා නම් 100යි 8යි වැට් ප්‍රමාණය 8යි එහෙනම් 100යි 8යි 108යි. එහෙනම් අපි මුළු මුදල අපිට ගනුදෙනු කරුවන්ගෙන් ලැබෙන මුළු මුදල කීයද? 108යි. මොකක්ද 108? අර අපේ ශුද්ධ විකුණුම් ප්‍රමාණය 100 සහ අර වැට් ප්‍රමාණය 8. එහෙනම් අපි සටහන් කරන්න කොහොමද මුදල් ලැබෙනවද? මුදල් පොත හර විකුණුම් ගිණුම බැර වෙන්නේ නැහැ 108. කොහොමද වෙන්නේ? විකුණුම් ගිණුමට බැර කරන්නේ 100යි. අර 8 බැර කරන්නේ කොහොමද? විකුණුම් මත එකතු කළ වැට් කියලා ගිණුමකට අපි බැර කරනවා 8ක්. ඔන්න ඔය වගේ අර බැර කරපු සියල්ල එකතුව තමයි ওই 2800 කියලා කියලා තියෙන්නේ. එහෙනම් කරපු සියලුම විකුණුම් වල වැට් ප්‍රමාණය කීයද? 2800යි. ඊළඟ දැන් එහෙනම් අපි දැන් ඔබලා අපිට කල්පනා වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම දැන් අපි විකුණුමක් කරනකොට එයා දාලා ගනුදෙනු කරුවන්ට අපිට වැට් ඉවරනවා නම් අපිටත් ඔය වගේම නේද? අපි බාණ්ඩ අරගන්න ඕනේ අපේ අපේ සප්ලයර්ස් ළඟින් නැත්නම් අපි සැපයුම් කරුවන්ගෙන් බාණ්ඩ අරගන්න එපා විකුණන්න. එහෙනම් අපි අරගන්නකොට එයාලගේ ඉන්වොයිස් වලත් වැට් තියනවා නේද? එයාලත් අපින් වැට් ගන්නවා. අපි අපේ ගනුදෙනු කරුවන්ගෙන් වැට් ගන්නවා. හරි? අපි අපේ ගනුදෙනු කරුවන්ගෙන් ගන්න වැට් ප්‍රමාණයට අපි කියනවා අපේ විකුණුම් මත ලද වැට් ප්‍රමාණය. එතකොට අපේ සැපයුම් කරුව අපිට ඉන්වොයිස් එවල අපි එයාලට ගෙවන ගෙවීම් ඇතුළත් වැට් තියෙනවානේ. එතකොට අන්නේ ගෙවන වැට් ප්‍රමාණය අපේ සප්ලයර්ස් තරනේ අපේ සැපයුම් කරුවට අපි කියන්නේ කවුද? දිලාර පොදු සමාගම. අපි අනිත් පැයට ගෙවන වැට් ප්‍රමාණයට අපි මොකද කියන නම? ගැනුම් සහ වියදම් මත. ඒ කියන්නේ යම් යම් වියදම් කරනකොට ඒ ඇතුළත් වැට් තියෙනවා. අපි බාණ්ඩ ගන්නකොට ඒ ගන්න බාණ්ඩ ඇතුළත් වැට් තියෙනවා. එහෙනම් අපි අපේ සැපයුම් කරුවන්ට ගෙවලා තියෙන වැට් ප්‍රමාණය සියල්ල එකම එකතුව කීයද මේ අවුරුද්ද ඇතුළත? 2300යි. හරි සරලයි නේද? අපි ඉන්වොයිස් අපේ විකුණු කරුවන්ට අපේ අපේ ගනුදෙනු කරුවන්ට යවුවම යාළගේ අපේ අපිට ලැබෙන ආදායම ඇතුලේ මේ තියෙනවා වැට් කොච්චර 2800ක්. අපි අවුරුද්ද ඇතුළත අපේ සැපයුම් කරුවන්ට මේ පැත්තෙන් ගෙවලා තියෙනවා නේද? අපි දකුණු අතින් අපි වම් අතින් අරගෙන දකුණු අතින් දුන්නා. එතකොට අපි මෙහාට ගෙවලා තියෙනවා 2300ක්. එතකොට අපේ මේ වැට් ප්‍රමාණය දුවේ පුතේ අර විකුණුම් මත ලද වැට් එක අපි ආදායමක් වෙන්නේ නැහැ. ඇයි? ඒ ප්‍රමාණය අපි ආණ්ඩුවට නැත්තම් නේද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවන්න ඕනේ. ඒතර අපි ආදායමක් කියලා දාන්න බෑ. ඒකයි අපි අර විකුණුම් මත ටික සටහන් කරන්නේ නැත්තේ. ඒ කියන්නේ අපිට අදාළ ආදායමක් නෙමෙයි ඒක. ඒතර අපි අර ගෙවන ප්‍රමාණය සැපයුම් කරනවන්ට ඒක අපිට වියදමක් වෙන්නේ නැහැ. ඇයි? ඒතර අපිට අර ආදායමක් එන්නේ නැත්තම් මේක වියදමක් වෙන්නේ නැහැ නේද? අපි මොකද්ද කරන්නේ මෙන්න මෙතනදී?
අර ලැබුණානේ 2800ක් නේද? අපේ අතර ලැබුණා අපේ ගනුදෙනු කරුවන්ගෙන් 2800ක් ආණ්ඩුවට අයිති 2800ක් අපිට ලැබුණා. අපි දැන් මේ වෙද්දී හැබැයි එහෙම දෙයක් ලැබුණොත් අපි මේ අවුරුද්දේ බඩු ගන්න වියදම් කරනකොට අපි වැට් කියවලා දෙනවා අපේ සපයුම් කරුවන්ට 2300ක්. එහෙනම් දුවේ පුතේ බලන්න මේ දෙක එකට මෙතන මැච් කරන්න ඕනේ. එකද ගලපන්න. 2800ක් ලැබුණා. ඒ වුණාට අපි 2300ක් මේ අවුරුද්ද කියලා තියෙනවා. ශුද්ධ වටිනාකම කීයද? 500යි. එහෙනම් ඔය 500 විතරක් මොකද කරන්නේ? අපි දේශීය ආදන් දෙපාර්තමේන්තුවට දෙවනවා. තේරුණා නේද? 2800වත් 2300වත් වෙන වෙනම ඒවා කරන්නේ නැහැ. අපි ලැබෙනකන් ඉන්නවා අපිට. අපි අවුරුද්ද පුරාවටම ලැබුණ ගාණ අපි ඉතුරු කරගන්නවා. අපි ගනුදෙනු කරුවන්ගෙන් අපි ඉතුරු කරගන්නවා 2800ක්. ඒ වගේ තමයි අපි සටහන් කරගන්නවා අපි 2300 මේ අවුරුද්ද ගෙවලා තියෙනවා අපේ සැපයුම් කරුවන්ගේ ඉන්වොයිස් එකට අපි 2300 කියලා තියෙනවා. එන අපි ලැබුණ එකයි අර ගෙවුම් එකයි දෙක එකට ගලපලා අර 500 මොකද කරන්නේ? ඒක අපි තියාගන්න බෑ. ඒ අපිට ලාභයක් යම්කිසි ලාභයක් වගේ දෙයක් තියෙනවා නේද? ඒ කියන්නේ ශුද්ධ මුදල් ප්‍රවාහයක් ශුද්ධ මුදල් ගලායමක් දෙකට තියෙන්නේ. 2800ක් ලැබුණා 2300ක් ගෙවුණා ශුද්ධ වශයෙන් අපි අතේ තියන් ඉන්නවා කොච්චරද? 500ක්. එන එක තමයි මේ ගනුදෙනු සටහන් කරන්න එකම දේ බලන්න. එකතු කළාගේ මත බදු විකුණුම් මතල අද වැට් 2800යි ගැනුම් සහ වියදම් මත ගෙවූ වැට් 2300යි. එහෙනම් බලන්න ගෙවන්නද මේ ගාන කියලා නැහැ කොහොමද ගෙවලා තියනවා කියලා. එහෙනම් ගෙවන්න ඕන වැට් ප්‍රමාණය කීයද මේ පුතේ? 500යි. එහෙනම් මේකට ගෙවිය යුතු වියදම් ඇතුළට දාලා පෙන්නන්න පුළුවන්. මොකද ශේෂ පත්‍රයේ මූලතත් ප්‍රකාශනයේ ජංගම වගකීම ඇතුළට දාන්න ඕනේ. එතකොට ගෙවිය යුතු වැට් කියලා කොච්චරද? 500යි. ඔකෙන් ගෙවන්න මොකක්ද වෙන්නේ? මුදල් පොත බැර ගෙවිය යුතු වැට් දීම හරියට. පැහැදිලි නේද? එහෙනම් විකුණුම් මත ලද වැට් ප්‍රමාණය අපි ඔක ඉංග්‍රීසි වලින් නම් කියනවා මේ පොතේ අවුට්පුට් වැට් එක කියලා. අපි සැපයුම් කරනකොට ගෙවන ගැනුම් සහ අපි අනිකුත් වියදම් මත අපි ගෙවූ වැට් ප්‍රමාණය කියනවා ඉන්පුට් වැට් කියලා. අර අවුට්පුට් එකෙන් කියන්නේ මෙන්න මේකෙන් ඉන්පුට් එක. මෙන්න මේ ඉන්පුට් වැට් එක අඩු කරාම එන ගාන තමයි අපි ආණ්ඩුවට ගෙවන්නේ. දැන් මෙතන හරි මේ දෙක ඇතුළත මේ දෙක මාරු කරනකොට මොකද වෙන්නේ? අපි වැඩිපුර ගෙවලා තියෙනවා 2800ක්. හරි අපි ගනුදෙනු කරන්නේ ලැබෙලා තියෙන 2300යි. මම මේ කියන්නේ ඉලක්කම් දෙක මාරු වුණා නම් මොකද කරන්නේ කියලා. එතකොට දැන් අපිට සැපයුම් කරුවන්ගෙන් ලැබෙලා තියෙන 2300යි. ගනුදෙනු කරුවන්ගෙන් සමාවෙයි. හැබැයි අපි අපේ සැපයුම් කරුවන්ට 2800ක් ගෙවලා තියෙනවා. වැඩිපුර වැඩි ගෙවලා තියෙනවා. එහෙනම් අපි ශුද්ධ වශයෙන් මොකද කරලා තියෙන්නේ? 500ක පොඩි අලාභයක් වගේ නේද? පොඩි අපි අතිරේක ගේමක් අපේ වෙලා තියෙනවා. එහෙනම් මොකද කරන්නේ? එහෙනම් දැන් 500ක් අපි ගෙවන්න දෙයක් නැහැ. මොකද කරන්නේ? ඉදිරියේදී අපි ආණ්ඩුවට ගෙවන්න තියෙන වටිනාකමින් අරක අපිට අඩු කරගන්න පුළුවන්. එයි අපි වැඩිපුර ගෙවීමක් කරලා දෙනවා අපේ සැපයුම් කරුවන්ට. වැඩ. පැහැදිලි නේද? එහෙනම් ඒක වැඩි හිතන්න යන්න ඕනේ. මෙතනදී වෙන්න දේ තමයි 2800 2300 ගියා ගෙවිය යුතු වැඩ කියලා 500ක් පෙන්නුවා. එහෙනම් මම විශ්වාස කරනවා මේ ගානේ ඉතුරු ටික ඔයගලන්ට පැහැදිලිව හදා ගන්න පුළුවන් වෙයි කියලා. මම මේ කියපු ගැළපෙන ටික ආදාන ප්‍රකාශ ශේෂ පත්‍රය සහ හිමිකම් යාසයේ ප්‍රකාශන දාගන්න සමාගම් ගන්න සටහන් කොහොමද සකස් වෙන්නේ සහ විශේෂයෙන්ම දේපල පිළිතුරු උපකරණ සටහන කොහොමද සකස් කරන්නේ කියලා මම වෙන වීඩියෝකින් කතා කරන්නම්. එහෙනම් අවසාන මොහොතේදී කිව්වොත් මේ ගාන මම තෝරගත්ත විශේෂ හේතුවක් නිසා මෙන්න මේ ඉඩම් ප්‍රත්‍යාගන්නේ කල්බතු කොටස් සහ විශේෂයෙන්ම බැක් ආවොත් කොහොමද ගලපන්නේ කියන එක තේරුම් කරන්නයි මම මේ ගාන විශේෂයෙන්ම අවධානය යොමු කරේ. එහෙනම් ඔබේ විභාගයට සුබ පතන ගමන්. මේ ගණන් හදලා යන්න ඔබට යම් කිසි දෙයක් එකතු කරගන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා. එහෙනම් ඔබට සුබ පතන ගමන්. මම දැන් නතර වෙනවා. ස්තුතියි.